අනිතින් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම අපි සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයගොල්ලත් එක්ක හදන්න යන ටිකක් වෙනස් විදිහේ අතුරුපසක්. ඉතින් ගොඩක් අය දන්නවා වරක කිව්වහම වරක කන්න තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. ඒකෙන් තවත් කෑම හදාගන්නවා කියන්න හුඟක් අය නොදන්න කාරණයක් වෙන්න පුළුවන්. ඉතින් වරක කියන්නේ හරිම රසවත් පළතුරක්. ඉතින් අපිට ලංකාවේ ගොඩක් තැන්වලින් වරක හොයාගන්න පුළුවන් හැම තැනකින්ම වගේ. ඉතින් වරකවලින් රසවත් මූස් එකක් හදාගන්නේ කොහොමද කියන්න තමයි අද අපි ඔයගොල්ලත් එක්ක එකතු වෙන්නේ. ඉතින් වෙලා ගන්න නැතුව බලමු අපේ රසවත් මූස් එක හදන්න අපිට මොනවද වමනා කරන්න කියලා. අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. ඔන්න ඉතින් ගිය සතියේ ජයග්‍රාහිකාව ආලෝක නදීෂානි ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් පිටරටේ ඉඳලා අපිත් එක්ක එකතු වුණ ආලෝක නදීෂානි තමයි ගිය සතියේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර දීලා ජයග්‍රහණය කළා තියෙන්නේ. ඉතින් ඔයාගේ තෑග්ග නුදුරු දිනයකදීම ඔයගොල්ලන්ගේ gedara ayට ලැබෙන්න සලස්වන්නම්. ඉතින් ඔයාට පුළුවන් මේ සතියේ ජයග්‍රාහිකාවක් වෙන්න, ජයග්‍රාහිකාවක් හරි ජයග්‍රාහකෙක් හරි වෙන්න. ඉතින් මේ සතිය ඔයාට හම්බෙන මෙන්න මේ තෑග්ග. ඉතින් ඔයාට පුළුවන් අපේ අහන ප්‍රශ්නෙට උත්තරේ දීලා පල්හැ ලින්ක් එක තියෙන විස්තර ටික පුරවලා අපිට එවන්න උත්තරෙත් එක්ක කමෙන්ට් කරන්න උත්තරේ. ඉතින් අපි බලමු අද අහන ප්‍රශ්නේ මොකද්ද කියලා. අද අපි මේ හදන්නේ වරක මූස් එකක්. ඉතින් මේ වරක මූස් එක සෙට් කරගන්න අපි මොකද්ද මොනවද පාවිච්චි කරන්නේ කියලා තමයි අද අහන්නේ. ඉතින් ඔන්න ඔයාට පුළුවන් අද ප්‍රශ්නෙට උත්තරේ දීලා ලබන සතියේ ජයග්‍රහයකෙක් හරි ජයග්‍රහිකාවක් හරි වෙන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අපිට මුලින්ම වරක උවමනා වෙනවා. හොඳින් ඉදුණු වරක මම පොඩි තීරු වලට කපාගෙන තියෙනවා. වරක ග්‍රෑම් 150ක් විතර අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මේ වරක ටිකක් ලොකු නිසා මදුළු 4ක් 5ක් විතර මට උවමනා වුණේ. ඒ වගේම මෙතන සීනි අරගෙන තියෙනවා. සීනි ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. කෝප්ප භාගයකට චුට්ටක් අඩුවෙන් තියෙන්නේ. ඒ වගේම වතුර කෝප්පයක් මම අරගෙන තියෙනවා. කප් එකකින් එකක්, මිලිලීටර් 250ක්. ඒ වගේම ජෙලටින් අරගෙන තියෙනවා. ජෙලටින් ග්‍රෑම් 5ක් අරගෙන තියෙනවා. ඒ වගේම විපින් ක්‍රීම් මිලිලීටර් 115ක් අරගෙන තියෙනවා. ඔන්න ඉතින් මෙන්න මේ දේවල් තමයි අපේ රසවත් වරක මූස් එක හදන්න උවමනා වෙන්නේ. අපි බලමු කොහොමද අපේ මූස් එක හදාගන්නේ කියලා. අපි අපේ වතුර ටික, ඒ වගේම සීනි ටික, වරක ටික ටිකක් මේ වගේ පැතලි භාජනයකට දාලා හොඳට මේ ටික රත් කරගමු. දැන් වරක ටික හොඳට තැම්බිලා තියෙන්නේ. අපි විනාඩි 15ක් විතර හොඳට තැම්බ ගත්තා. මේ ඔයගලන්ට පේනවා මේක මේ විදිහට කරද්දී හොඳට නිකන් පොඩි වෙනවා. ඉතින් ඒ වගේ හොඳට තැම්බ ගත්තට පස්සේ අපි ලිප ඔෆ් කරගන්නවා. ලිප ඔෆ් කරගෙන ඒ රස්නෙටම අපි ජෙලටින් ටික එකතු කරගෙන දිය කරගමු. හොඳට ජෙලටින් ටික දිය කරගන්න ඕන. කෑලි නැති වෙන්න ජෙලටින් ටික ඔක්කොම හොඳට දිය කරගමු. ඉතින් අපි මේකට ජෙලටින් එකතු කරගත්ත මේක ටිකක් සෙට් කරගන්න. දැන් ඔන්න ජෙලටින් ටික ඔක්කොම හොඳට දිය වෙලා තියෙනවා. අපි දැන් මේ හදාගත්ත වරක එක බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඕගොල්ලන්ට මේක ටිකක් නිවල බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හෑන්ඩ් මික්සර් එකක්, හෑන්ඩ් බ්ලෙන්ඩ් එකක් තියෙනවා නම් ඒ ගමම ඕගොල්ලන්ට බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන්. ඔන්න ඉතින් මේ තියෙන අපි බ්ලෙන්ඩ් කරගත්ත අපේ වරක ටික. ඉතින් මේක හොඳටම නිවුණාට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕන. දැන් අපි බලමු විපින් ක්‍රීම් එක හදාගන්නේ කොහොමද කියලා. දැන් අපි හොඳට කූල් කරගත්ත විපින් ක්‍රීම් එක වික්ස් කරගන්න යන්නේ. ඕගලන්ට බීටර් එකෙමුත් මේක කරන්න පුළුවන්. දැන් අපි අපේ වරක මිශ්‍රණයයි විපින් ක්‍රීම් එකයි කවලම් කරගන්න යන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. අපි දැන් වරක මිශ්‍රණයෙන් ටිකක් මේ භාජනයට දාගත්ත ටිකක් මික්ස් කරගන්න පුළුවන් ලොකු බෝල් එකකට. ඒ වගේම විපින් ක්‍රීමු. දැන් අපි හොඳට මේක කවලම් කරගමු. දැන් අපි විපින් ක්‍රීම් ටිකත් ඔක්කොම එකතු කරගත්තා.
ඉතින් අපිට හම්බෙන වරකයකින් වරකයකට අපේ මූසගේ පාට වෙනස් වෙනවා. ඉතින් අපි දන්නවා සමහර වර්ග හොඳ කහ පාටට තැඹිලි පාටට හම්බෙනවා. සමහර ඒවා ඉච්චර පාට නැහැ. ඉතින් අපි පාවිච්චි කරන එකේ විදිහට පාට වෙනස් වෙනවා. ඕගලන්ට හොඳ කහ පාටක් උවමනයි නම් අපිට පුළුවන් කහ පාට කලරින් බින්දුවක් මේකට එකතු කරගන්න. ඉතින් කැමරා එක ළඟට පෙන්නද්දී ලයිට්ස් ඉඳ මගේ මූසෙකේ කහපාට ගතිය හොඳට පෙනුන්නේ නැහැ. දැන් ඕගලන්ට පේනවා ඇති හොඳ කහපාටක් අපේ මූසෙකේ තියෙනවා. ඉතින් දැන් අපි මේක ෆ්‍රිජ් එකේ යට කොටසේ පැයක් දෙකක් විතර සෙට් වෙනකන් තියලා තියමු. ඔන්න ඉතින් දැන් අපේ මූසෙක පැය දෙකකට පස්සේ අපි ෆ්‍රිජ් එකෙන් එළියට අරන් තියනවා. ඕගලන්ට පේනවා අපේ මූසෙක හොඳට සෙට් වෙලා තියෙනවා. ඒ වගේම හොඳ සුවඳක් මූසෙකෙන් එනවා. ඉතින් අපි මේක සර්ව් කරගන්නේ කොහොමද කියලා බලමු. අපි මේක ස්කූප් එකකින් අරගෙන දාගමු. ඔයගලන්ට පේනවා මේක හොඳට සෙට් වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේක උඩට කපාගත්ත වරක කෑලි ටිකක් දාගන්න. මම ඉතුරු කරගත්ත වරක වලින් ටිකක් දාගන්නවා මේ විදිහට උඩට. ඉතින් මේ දෙන අපි හදාගත්ත රසවත් වරක මූස් එක ඉතින් වෙනසකටත් එක්ක හදලා බලන්න හරිම රසයි. වෙලාවක් තියෙනවා නම් හදලා බලන්න අපි රස බලමු. මාරම රහයි. හරිම රසයි. හදලා බලන්න. හදලා ඕගොල්ලන්ගේ ගෙදර ආයත් එක රස විඳලා අපිටත් කියලා එවන්න රස. අපි ආයෙත් දවසක මේ වගේ තවත් වෙනස් අතුරුපසක් එක්ක එකතු වෙමු.